භාවනා කරන පිළිවෙල පළමුපියවර. භාවනාවට ඉඳගන්නා සැටිත් එහිදී අභ්‍යන්තර බාහිර සංවිධානය සලසාගන්න සැටිත් මුලදී කියන ලද්දේය. අවසේෂ හැම භාවනාවකදීම කෙසේ හෝ කය තබා ගැත හැකය. මෙහිදී විශේෂ පිළිවලක් දක්වන ලද බව සැලකේුතුය. ආනාපාන භාවනාව පුරුදු කිරීමේදී. පළමුකී පරිදි විවේක පහසුවත් හොඳ වාතාශ්‍රයත් ඇති ස්ථානයක් තෝරාගත යුතුය. එහි පිරිසිදු භූමියක පත්කඩයක් එලාගෙන හෝ මිටිබංකුවක හෝ බද්ධ පරියංකෙන් හිදගත යුතුය. හිඳගෙන උපරිශරීරියත් හිසත් රජුව කෙලින් තබා ගත යුතුය. ඇස් දෙක පියාගෙන හෝ යම්තමින් ඇරගෙනහෝ සිත තුළ තිබෙන සියලුම බාහිර බරකල්පනා ඉවත දැමියුතුය. එයින් සිතේ බැඳුම් ඇලුම් ගැටුම් නැතිකර ගත යුතුය. දැන් ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් පහළ වෙනව ඇත. ඊළඟට සුවකීය දැහැමි පැවැත්ම අහිංසාව සැබැෑව බ්‍රක්්මචරියාදි ස්තිර ගුණහා ශක්තිබලයෙන් ජනිත චිත්ත දහිරිය යන මේ උතුම් ගුණමතුකොටගැෙන, සිතේ ප්‍රසන්නකම දියුණු කරගන්න ඒ කාන්තයෙන් මෙඋතුම් භාවනාවෙන් නියම ප්‍රතිඵලයක් ලැබේවා යන විශ්වාසය පහළ කර ගැනීමට සිතට ඉඩ දෙන්න මොහොතක් මෙසේ හිඳගන තමාගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ස්වභාවෙන් ගමං කරන සැටි සලකන්න ඕනෑකමින් බලයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උත්සාහ නොකරන්න ගමංකරන සැටි පමණක් සිතන්න මෙසේ සිතන ඔබට ඔබේ කුස්ම ඉහල පාලයාමේදී ඒ සුළඟ හැපෙන්න්නේ කොතනැදැයි විවසන්න. ඇතැම්මිට නැහැේ අගවැදී ගමන් කරනවා ඇත. කෙසේ හෝ මේ දෙකින් එකත් වැටහිය යුතුමේ. නාස්පුඩුදකින් කවර පුඩුවක හොඳින් මේ ප්‍රකටව දැනේ දැයි යනුද සලකා බලා සිතටගෙන එහි සිත යොදන්න. යම් නාස් පුඩුවක මේ හමන ඇතුළවීම හෝ පිටවීම හොඳින් වැටහේ නම් දැනේ නම් එහි සිත යොදන්න. ගණංකරමින් එයි ඔබේ සිත යොදන්න. හුස්ම පිටවෙන විට කුස තුළ සිට එය මතුවන බව සැබෑය. ඒත් එතරම් ඈතට සිත යොදන්නඒපා. නැහේ අගහෝ උඩු තොලේ හෝ වදින තැනදී එය ලැබෙන සැටියටම සිත යොදන්න. පිටවී යන හුස්ම ගැන එහාට නොසිතන්න. ඔබට ඇත්තේ තමා නියමකරගත් තැනේ හැපෙමෙන් හුස්ම එහා මෙයා යන බව සැලකීම පමණේ. එසේ සැලකීමේදී හුස්ම වැටීමේ දිගතරමට ය ගණංකිරීමද අමතක නොකරන්න. කොට ගණනුත් දිගගණනුත් භාවනාවට බාධකහෙයි පහෙෙන් ඉියලත් දායෙන් පාලත් ගනාං කරන්න. මෙය මිනිත්තු පාලවක් තියක් අතලිස්පාක්, හැටක් යනාදී ක්‍රමයෙන් වැඩිකරමින් භාවනාවය දෙන්න. ඇතැමන් අට ආශවාස ප්‍රශ්වාස දෙක ලෙහෙසියෙන් වැටහෙන්නේ නැත. එසේම සරීරයේ ඇදට තබා ගැනීමෙනුත් සබ්ද සහිතව ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙනුත් බලවත් කරදරවලට භාජනය වෙති. එයිම් පරිස්සම්වීමට මුදින් සීයේ තබාගතයුතුය. හොන්ඳට හුස්මයල පාල ගමන්කිරීම වටා ගැනීමට හින්දු යෝගීවරූ, හොඳ පක්‍රමයක් යොදති. ඒ මෙසේ දැන් ඔබේ දකුණතහා වමත මහාපැටැගිලි නියාගින් සම්බන්ධකොට උකුලේ තිබෙන බව පිදනිමු. දකුණත ඔසවන්ම. එහි මැදැගිල්ලෙන් වම්නාස්පුඩුව පැත්තේ තබා මදක් ඔබන්ම. දකුණු නාස්පුඩුවෙන් හුස්පපිට කරන්න. මේ බලයෙන් නොව ඉබේට පිටවෙන හැටියට පිටවෙන්නට සලස්සන්න. ඊළඟට අත එසේම තබාගෙන මැදැගිල්ල ඔසවා එහිම මාපටැංගිල්ලෙන් දකුණු පුඩුව පැත්ත තද කරන්න. වම් පැත්තයෙන් හුස්ම පිට කරන්න. නැවත වම් පැත්ත තද කර දකුණු පැත්තෙන් පිට කරන්න. නිතරම එක පැත්තකින් ගැනීමත් අනි පැත්තයෙන් පිටකිරීමත් පුරුදු කරන්න. මෙ ටිකවෙලාවක් පුරුදුකොට ඊළඟට ඊට විරුද්ධ අන්දෙමින් හුස්ම පිට කළ පැත්තෙන් ඒ ගැනීමත්, ම ගත් පැත්තෙන් පිටකිරීමත් පුරුදු කරන්න. මේය කිහිප විටක් කරනු මෙසේ කරගනයාමේදී ආශ්වාස ප්‍රස්වාස දෙක හොඳින් වැටහෙන්නට පටන් ගන්නවා ඇත මේ දවසකට තුන්වතාව බැගින් දිනගණනක් පුරුදු කරන්න. මේ හැමක්‍රමයක්ම ඔබේ ආශ්වාස ප්‍රස්වාස දෙකෙහි සිතයොදවාලීමට ප්‍රයෝජනවත් වෙනවා ඇත පියවර මේ වැඩපිළිවල ඉතා සැලකිල්ලෙන් කරගනයන ඔබට කයේත් සිතේත් ආශ්වාස ප්‍රාහශ්වාස දෙකේ වෙනස්කම් සිදුවන්නට පුළුවන. බාහිර අරමුණක සිත නොයදීමෙන් සිතේ තැන්පත්කමත් පහලවේ. නීවර්ණයක්න් ඈත්වීමෙන් කාර්යක්ෂම ගතියද කටහන මීරිවීමද දරදඩුකම් අඩුවීමද, නිදන ඇඳෙහි ඇතිරිල්ලි කොට්ටමෙට්ට රැලි නොවැටීමද සිදු වෙනු ඇත. මෙය හොඳ ප්‍රතිඵල නිසා උත්සාහෙ දියුණු කරගැනීම විනා, එයි මානයක්කෝ වෙන උපක්්‍රේෂයක් පහල නොකරගත යුතුය. භාවනාවේ නොයදනවෙලාවේද භාවනාවට අපත්්‍යදේ දැනගෙන එම් පරිස්සම්වීමට නිතරම උත්සාහවත් විය යුතුය. එක කෙලෙසුන් තවන වීරිය. දෙක හිතාහිත්ත බේරුම් කරගන්න අසීය. තුන මනාකොට ක්‍රියාකාරී වන නුවන. යන මේ කරුණුතුන ඔබසිත්තුළ නිතරම බලපවත්වන් ලෙසට වැඩගෙන ආයුතුය. නරක ආශ්‍රයමෙන්ම නරක කතාවද තදින් ඉවත් කළ යුතුය. ආදීනව හැඟීමෙන් නරකදයින් ඉවත්වීම ලෙහෙසියෙන් කරගත හැකිය. ආනිසංස දැකීමෙන් කරගෙන යන වැඩෙහි, නොපසු බටව යෙදීමට පුළුවන්කම ලැබෙයි. නොපසු බට උත්සාය හා නො කලකිරීම ඔබේ ජයග්‍රාණයේ දොරටුව බව සලකනු. පටන්ගන්මයේෙදී පැවති ආශවාස ප්‍රශ්වාස වේගය ක්‍රමයෙන් සිහින් වෙනව ඇත වාරගණන සලකා ගැනීමට නොහැකි අන්දමින් වැඩිවෙන්නටද පුළුවන. සිහින්වන්නටද පුළුවන. හොඳටම සිහිං වූ විට ආශ්වාස ප්‍රශ්වාස දෙක නැවතුනායයි සිතෙන්න්නටද පුළුවන. නොරැවටන්න සහින් නිසා ඔබට නොවැටහෙයි. මුලින් සිතින් සලකාගත්හුස්ම වදින තැන සිත යොදා හොඳසිහයෙන් සලකා බලනවිට නැවතත් ඒ සිහින් ආශවාස ප්‍රශ්වාස දෙක වැටහෙනවා ඇත. එය අනුව භාවනාව කරගෙනයන්න මොන්නම කරුණක් නිසාවත් බැඳගත් ආසනය නොකඩන්න අත්පා නොසලවන්න ඉස්තිර ආසනයෙන් යුක්තව නොසැලි ඉන්නට පුරුදුවන්ම. ගණංකිරීමට නොහැකි තරමට ඉක්මනින් හුස්ම වැටෙනවා නම් ගණංකිරීම නවතා අරමුණු සමග සිතයොදා එල් ලූහු බැඳ යන ලෙසට සලකන්න. මේක්‍රමේද බොහෝ කලක් පුරුදු කරන්න. මේ ක්‍රමය ගතයුත්තේ මුල් ක්‍රමේ දියුණූ පසුය. මෙහිදීද මුලින් සඳහංකල ප්‍රතිඵල තවතවත් දියුණවී පැනනගිනව ඇත. එයින්ද නොමඟට නොවැටි තව තවත් උත්සාහය වර්ධනය කරමින් භාවනාවේ දෙන්න ඔබට ඔබේ අභිමතාර්ථය සිදුවන්නේය තුන් වැනි පියවර දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක හොඳට පැහැදිලි වියයුතුය ඒ දෙක පස්සේ සිත දුවනැහෙහින් ආශ්වාස ප්‍රශ්වාස දෙක හා එකට බැඳී සිත ගමන් කර සැටි දැනේ. ඒ හොඳින් ප්‍රගුණ වූවිට අප්‍රකට වූද වේගවත් වූද ආශවාසයම් ප්‍රශ්වාසයන් අනුගමනය කිරීම පාසු නැත ඒයින් හොඳින් විමසිල්ලෙන් යෙදී මුලදී සලකාගත් අයුරු ඒ හුස්ම වැදින තැන් පමණක් සිතන්නට පුරුදු වෙන්න භාවනාවේ බලයෙන් සහිය හොඳය තිවුණුය සියුම් දෙට යෝග්‍ය ඒයින් මෙස්ියුම් ලෙසට වැටෙන හුස්ම ගැන දැනීම පහල කර ගැනීමට සිහිය යොදවන්න. කිසිම දුකක් ගැහටක් නැතුව මේ ක්‍රමයට පුරුද්ධ ගෙනයන කල්ලී ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයක්න් ඇසුරු කොටගත්. නිමිත්තාරම්මනය සිතට වැටහෙන්නට පටන් ගන්නේය. ඒ වැටහීමේදී කලබල නොවී ආසනය වෙනස් නොකර ඒ භාවනාවේම යෙදන්න. මෙ අභිමතාර්ථ සිද්ධියයේ ප්‍රධාන ලක්‍ෂණය වේ. හැමාතිම ඔබේ දියුණුව, ඔබට වටහාගත හැකි වන්නේ. එහෙයින් බොහෝදුරට සිහිනුවන මෙහෙයා වැඩයියදන්න. ඒ ලැබුණු වැටහීමට සිත යොදා නැවත නැවතත් භාවනාව කරගෙනයන්න. ඉතා උනන්දුවෙන් භාවනාවය දෙෙන ඔබට කල්්‍යාමේදී මේ තවතවත් ප්‍රකටව සිතට පෙනෙන්නට පටන්ගන්නුව ඇත. ඔබේ ප්‍රාර්ථනාවත් සිතේ දියුණුවත් අනුව මේ නිමිත්ත අරමුණුකොටගෙන, ්‍රතමත් දිහාන චිත්තේ පහළ වෙනවා ඇත එයින් පසුව කළමනා වැඩ මුලදී කීලෙසින් සිදුකරගත මැනවි